Mahinda Rajapaksa hitapu janadhipathithuma Pradhanayakathumani hitapu agramathya akalathura district hitapu parliament mantri Ratnasiri Wickramanayake manthumage abhavaya pilibanda shoka prakash karana avasthavedi eta sambandha wenna mama labima yana mama stutivanta wenawa e wagema etuma pilibandawa me sabhave සඳහන් වූ කරුණු වලට එකඟ වෙන අතර එතුමා ඉතාම කිට්ටුවෙන් ඇසුරු කරන්නට මට පුළුවන්කම ලැබුණා 1970 ගණන් වල සිට එතුමා 60 ගණන් වල පාර්ලිමේන්තුවට එනකොට මහජන එක්සත් පෙරමුණේ මම හිතන්නේ දා පාර්ලිමේන්තුවේ ඒ කණ්ඩායම තුල ෆිලිප් ගුණවර්ධන මහත්මයාගේ පුද්ගලික ලේකම්වරයා වශයෙන් මම හිතන්නේ කලක් එතුමා වැඩ කරා ඒ නිසා එතුමා ඉතා කිට්ටු සම්බන්ධකමක් ෆිලිප් ගුණවර්ධන මහත්මයා සමග තිබුණා ඒ නිසාම මහජන එක්සත් පෙරමුණෙන් තරම් කරලා ජයග්‍රහණය කරලා මම හිතන්නේ දා 10 දිනකට වඩා දිනා ගන්න බැරුණ ආසන ඒ ආසන තුල එතුමා එක් පුද්ගලෙක් බවට පත් වුණා ඔය අනිත් ආසන දෙකම මම්බන්තොටි ඊළඟට හක්මන් රොයි රාජපක්ෂ ඒ ආදි වශයෙන් තමයි එදා මහජන එක්සත් පෙරමුණෙන් තරම් වැඩිලා ජයග්‍රහණය ලැබුවේ ඊට පසුව ස්වාධීන මන්ත්‍රීවරයෙක් වශයෙන් එතුමාට තරම් කළ ජයග්‍රහණය ලබන්න පුළුවන්කම ලැබුණා මේ නිසා ඔහු ඒ ප්‍රදේශය තුල ජනතාවගේ ආදරය දිනාගත්ත අවංකවම ආදරය දිනාගත්ත අවංක දේශපාලන නායකයෙක් අපිට 70 ඉඳලා ඔහු සමග ක්‍රියාත්මක සම්බන්ධ වෙන්න ලැබුණා අපි ඔහුට ගරු කරා මතකයි අපි නියෝජ්‍ය අධිකරණ ඇමතිවරයා වශයෙන් ඉන්න යුගයේදී නිතර ඌ මුණ ගැහෙන්න ගිය හැම අවස්ථාවකම තරුණ මන්ත්‍රීවරයෙක් වශයෙන් ඌ හැම වෙලාවෙම කිව්වේ ගරුතර කොහොමද ගරුතර කියලා තමයි ආමන්ත්‍රණය කරේ අපි. එතරම්ම ලෙංගතුකම ඒ වගේම තරුණයන් දිනා ගන්නට මන්ත්‍රීවරු දිනා ගන්නට පුළුවන් කමක් එතුමාට තිබුණා. එතුමා 77 පැරදුනා. ඒ රාජින් පස්සේ එතුමාව නක්සලයි කියලා මං හිතන්නේ මෙතුමාලා එදා ඔව දැන් මේ කාලේ ඉහිල කරනවා වගේ මේ කාලේ තිර කරගෙන හිටිය කට්ටිය ඒකේ වෙනසක් නැහැ වෙනස් වීමක් නැහැ එතුමා අවුරුදු ගානක් මාස ගානක් එතුමා හිර ගෙවල් වල ඉඳ සිද්ධ වුණා නමුත් එතුමා කිව්වා වගේ ඌගේ ඌ පැසපැසවා ඒ වෛරය ක්‍රෝධය පැසපැසවා තිබුණේ නැහැ එතුමාගේ. එතුමා හැම අවස්ථාවකම කාටත් කතා කරන්න පුළුවන් ඕනම පක්ෂයක් එක්ක සම්බන්ධ වෙලා කටයුතු කරන්න පුළුවන් අවංක පුද්ගලෙ. එතනින් මට ඔහු එක්ක වඩාත් සම්බන්ධ වෙන්න පුළුවන්කම ලැබුණා. අගමැතිවරයා වශයෙන් එදා මා ජනාධිපතිවරයා වශයෙන් සිටින අවස්ථාවලදී විශේෂයෙන්ම මට මතක් වෙනවා ඒ කාලේ ඒ ත්‍රස්තවාදී යුද්ධය තියෙන විල LTT ත්‍රස්තවාදී යුද්ධය පරාජය කිරීම සඳහා එතුමගෙන් ලැබිච්ච සහාය විශ්වාසවන්ත පුද්ගලෙක් වශයෙන් රහස්‍යභාවය රැකගන්න පුළුවන් අවංක පුද්ගලෙක් වශයෙන් ඒ වගේම ඔහුගේ තිබිච්ච පළපුරුද්ද නිසා අවුරුදු ගණනාවක තිබිච්ච පළපුරුද්ද දේශපාලන පළපුරුද්ද හා නීතියේ පිළිබඳ අවබෝධය නිසා එතුමා හැම අවස්ථාවකදීම දුන්නු උපදෙස් ඒ වගේම මෙහෙවපු හැටි මං හිතනවා ඉතා අපි අගය කරන්න ඕන. ඌගාව තිබුණේ නැහැ ජාතිවාදියෙක් නෙමෙයි ඌ. ඉස්විත ජාතිවාදී හැඟීම ඌගාව තිබුණේ නැහැ. නමුත් ඔහුට තිබුණා ජාතික හැඟීමක්. ඒ ජාතික හැඟීම තුළ තමයි ඌ කටයුතු කරේ. ඒකීය භාවය පිළිබඳ රටේ ඒකීය භාවය පිළිබඳ දැඩි විශ්වාසයකින් ඌ කටයුතු කළා. ඒ කිය භාවය රැකගන්න ආරක්ෂා කරන්න එතුමා හැම අවස්ථාවකදීම වචනකින් පවා ඌයට විරුද්ධ ඌ එයට අනුබලයක් දෙන්නට සූදානම් වුණේ නැහැ යම් යම් අවස්ථාවලදී යෝජනා ආපු අවස්ථාවලදී එක එක නායක නායිකාවන්ගේ යටතේ එතුමා එයට විරුද්ධව කැබිනට් මණ්ඩලයේදී කතා කරා මිසක්
කැබිනට් එකෙන් එළියට ගිහිල්ලා එතුමා කවදාක්වත් ඒ විවේචනය කරන්නට කටයුතු කරේ නැති බව අපි අවංකවම එතුමා ගැන දන්නේ සාක්ෂි යුතුව තියෙනවා. අපි සමගත් ඌ විශ්වාස කරපු දේ පිළිබඳව අපිට අවවාද කරන්නට ඒ අවවාද අපි පිළිගන්න සූදානම් වෙලා හිටියා එතුමාගේ අවංකභාවය නිසා. ඒ නිසා නිහතමානී දේශපාලන නායකෙක් නවක දේශපාලඥයින්ට හොඳ ආදර්ශමත් නායකයෙක් වශයෙන් අපිට ඌ හඳුන්වන්න පුළුවන්. ඒ නිසා අද එතුමාගේ පුතා අද නියෝජනය කරනවා දිස්ත්‍රික්කයේ විදුර වික්‍රමනායක මහත්තයා. අපි බලාපොරොත්තු වෙනවා එතුමා. ඒ පියාගේ අඩිපාරේ යමි. පියා කර සේවය ඉටු කරන්නට ඌට ශක්තිය ලැබේවා කියලා. ඒ වගේම මේ පවුලට අපි අපේ ශෝකය ප්‍රකාශ කරන අතර මෙතුමාට නිවන් සම්පත් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අපේ අගමැතිතුමාට අපි සුභ උපන්දිනයක් කියලා ප්‍රාර්ථනා කරනවා. ගරු රවුෆ් හකීම් අමාත්‍යතුමා. බිස්මිල්ලාහිර් රහ්මානිර් රහීම්. ගරු කතානායකතුමනි, රයිගම් කෝරළයෙන් බිහි වුණු ශ්‍රේෂ්ඨතම ජාතික නායකයෙක් වූ රත්නශ්‍රී වික්‍රමනායක මැතිතුමන්ට මේ සභාවේ ශෝක ප්‍රකාශය පළ කිරීමේදී ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය වෙනුවෙන් වචන ස්වල්පයක් එකතු කිරීමට මම ඉදිරිපත් වෙනවා. ඇත්ත වශයෙන්ම රත්නශ්‍රී වික්‍රමනායක මැතිතුම් මම සමීපව දැන හඳුනාගත්තේ 1994 වසරේ පාර්ලිමේන්තුවට ප්‍රථම වතාවට පිවිසුණු අවස්ථාවේදී. එතුමන් පිළිබඳව අපි දැනගත්තේ මටනම් මගේ පාසල් සිසු දිවියේ මට දැනගන්න ලැබුණේ 1982 ජනාධිපතිවරණ සමයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුල ඇති වුණු අභ්‍යන්තර ගැටුමත් එක්ක එතුමාගේ නමත් අපට හඳුනගන්නත් ඒ පිළිබඳව ප්‍රසිද්ධියෙන් කතාබහට ලක් වුණු සිද්ධීන් කීපයක් තිබුණා. කොබ්බෑකඩුව මැතිතුමන් ජනාධිපති ධූරයට තරඟ කළ යුතුයි කියන යෝජනාව ඉදිරිපත් කරලා සද්භාවයෙන් යථාර්ථවාදීව එවෙලේ පක්ෂ මූණ දීලා තිබුණු ඒ ඉතාම අසීරු තත්වයකට ශක්තිමත්ව මූණ දීමට එතුමන්ට හැකි වුණා. විශේෂයෙන්ම එම ජනාධිපති වර්ණයේදී මම හිතනවා කොබ්බෑකඩුව මැතිතුමන්ගේ ඒ ජනාධිපති මැතිවරණ ප්‍රචාර වැඩකටයුතු මෙහෙවපු සෙන්පතියෙක් හැටියට එතුමන් අපිට දැන හඳුනගන්න පුළුවන්කම ලැබුණා. නමුත් එතුමන් පක්ෂයේ වෙනුවෙන් පක්ෂයේ සමගිය වෙනුවෙන් කරපු පරිත්‍යාග ඒ සමගිය ඇතිකිරීම සඳහා එතුමන්ගේ කැපවීම විදහා දක්වන කරුණක් තමයි අගමැතිතුමා කිව්වේ. අපේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමන් ඒ වගේම චන්ද්‍රිකා කුමාරමැතිණිය දෙගොල්ලොම එතුමන්ට අගමැති ධූරය ලබා දීම තුල ව්‍යංගයෙන් වක්‍රාකාරයෙන් අපි දකින්නේ ඕකයි. ඇත්ත වශයෙන්ම පක්ෂයේ සමගිය වෙනුවෙන් එක් එක් වකවානුවලදී මොන ප්‍රතිපත්ති එතුමා අනුගමනය කළත් අවංකව පක්ෂ එකමුතු කිරීම වෙනුවෙන් එතුමා ක්‍රියා කරා කියන එක ඒ
ජනාධිපතිවරුන් දෙගොල්ලොම එතුමන්ට අගමැති ධූරය ලබා දීම තුල අපි දැක්කයි කියන එක අපි එතුමාට කරන ලොකුම ගෞරවයක් හැටියට අපි දකිනවා. ඒ විතරක් නෙවෙයි රාජ්‍ය සේවා කොමිසම් සභාව අක්‍රීය වෙලා තිබුණු අවස්ථාවක වකවානුවක් තිබුණා මම හිතන්නේ 2006ටත් 2015ටත් අතරතුර කාල සීමාව තුළ රාජ්‍ය සේවා කොමිසම අක්‍රීය වෙලා තිබුණා. එතකොට පාර්ලිමේන්තුවේ රාජ්‍ය සේවා කොමිසමේ කටයුතු අමාත්‍ය මණ්ඩලයට පවරලා තිබුණා. එවෙලේ ඒ අමාත්‍ය මණ්ඩල අනික් අනු කමිටුවේ සභාපති හැටියට එතුමා කටයුතු කරපු ආකාරය පිළිබඳව මම යමක් සඳහන් කළ යුතුයි. මොකද මේ රටේ රාජ්‍ය සේවයේ ඉන්න හැම කෙනාමේම ගෞරවය දිනා ගැනීමට තරම් අපක්ෂපාතීව එතුමා රාජ්‍ය සේවකයන්ගේ ස්ථානමාරුවීම්, උසස්වීම්, බඳවා ගැනීම් වැනි ගැටලුවලදී එතුමා මොන ආකාරයටද කටයුතු කළේ කියන එක අපි කෙලින්ම දැක්කා. ඒ අපක්ෂපාතීකම, පක්ෂ බේද නොතකා රාජ්‍ය සේවයේ අය පිළිබඳව කටයුතු කළපු නායකෙක් හැටියට කවදත් එතුමන්ගේ නම අපි ආදරයෙන් මතක් කරන නමක් හැටියට පවතිනවායි කියන එක මම කියා සිටිය යුතුයි. එතුමන්ගේ දීර්ඝකාලීන දේශපාලන දිවියේ මේ පාර්ලිමේන්තුව තුළ මන්ත්‍රීවරයෙක් දැරිය හැකි හැම පදවියක්ම දැරීමට තරම් එතුමට ඒ ජ්‍යෙෂ්ඨත්වය තිබුණා, ඒ පරිණතභාවය තිබුණා. එතුලින් අපට ආඩම්බරයෙන් එතුමා උදාහරණයක් හැටියට ගන්න පුළුවන් තරමට එතුමාගේ හැසිරීම් රටාව අපි මේ සභාගර්භය තුළ දැක්කා. එතුමාගේ කටහඬ අද වගේ මට මතකයි, ගාම්භීර. ඒ කටහඬ, ඒ දෝංකාරය තාමත් අපිට මේ සභාගර්භය තුළ දැනෙන ආකාරයට තමයි එතුමා මේ සභාගර්භය තුළ කතා කළේ. සදාකල්ව එතුමන්ගේ කටහඬ නිහඬ වෙලා ගියත් එතුමන්ට මේ රට තුළ, මේ රට ජාතියට ආදරණය කරන හැම කෙනාම එතුමාගේ නාමය සදාකල් මතකයේ තබා ගනී කියන එක අපි තහවුරු කරනවා. අපි අද දින වියෝට පත් වූ එතුමන්ගේ භාර්යාව, ඒ වගේම දියණිය, පුතුන් දෙන්න, විශේෂයෙන්ම විදුර, විදුරගේ සහෝදරයා, මගේ පාසල් මිත්‍රයා, ඉතින් මේ පවුලේ හැම දෙනාටම, ඒ වගේම පොරණ ආසනේ කළුතර දිස්ත්‍රික්කයේ, ඒ වගේම දිවයින පුරා ඉන්න ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන්ගේ කම්පණය හඳුනගනිමින් ඒ වියෝ සඳහා අපේ මේ ශෝක ප්‍රකාශය අද මේ සභාවේ කිරීමට අවස්ථාව ලැබීම ගැන ඔබතුමන්ට ස්තුතිවන්ත වෙමින් මගේ මේ කතාව සමාප්ත කරන ස්තුතිය. ගරු දිනේෂ් ගුණවර්ධන මහත්මයා. ගරු කතානායකතුමනි, ගරු රත්නසිරි වික්‍රමනායක මැතිතුමාගේ ශෝක යෝජනාව පාර්ලිමේන්තුවේ සාකච්ඡා වෙන අවස්ථාව අපි එකතු වෙන්නේ සැබවින්ම නියතමානීව ගරු කර හැකි, ඒ වගේම අපේ රටට අමරණීය සේවාවක් ඉටු කළ අපේ පාලකෙක් හැටියට, මන්ත්‍රීවරයෙක් හැටියට, ඇමතිවරයෙක් හැටියට, අග්‍රාමාත්‍යවරයෙක් හැටියට එතුමා දැයට ඉටු කළ සේවාව වෙනුවෙන් රත්නසිරි වික්‍රමනායක මැතිතුමා
දැන් අපි අහලා තියෙනවා තරුණ කාලේ මහා බ්‍රිතාන්‍යයේ ශිෂ්‍ය ව්‍යාපාරේ කටයුතු කළ ඉතාම ජනප්‍රිය තරුණ ශිෂ්‍ය නායකෙක්. ශ්‍රී ලංකා ශිෂ්‍ය සංගමයේ වරක ඡන්දයෙන් එතුමා සභාපති ධූරයට ලන්ඩන් නුවරපත් වුණා. එතැන් පටන් ප්‍රගතිශීලී ජන ව්‍යාපාරයන් සමග එකතු වෙමින් ඒ වගේම තමන්ගේ දැනුම විවිධ ශේස්ත්‍රයන් වල වැඩි කර ගනිමින් තම රටට ඉටු කළ හැකි සේවාව ඉටු කිරීම සඳහා එතුමාගේ පැමිණීමෙන් පස්සේ ඒ කාර්ය සඳහා සම්පූර්ණයෙන් කැපවුණු ආදර්ශමත් දේශපාලකයෙක්. ඔහුගේ දේශපාලන ගමනේ ප්‍රධානත්වය දී තිබෙන්නේ තමන්ගේ රටට තියෙන දැඩි ආදරය, මේ රටේ ජනතාවට තිබෙන දැඩි ආදරය. ඒ වෙනුවෙන් වූ ප්‍රගතිශීලී ජනාරගලේ කොටස්කරුවෙක් බවට ඉටු කළ හැකි කාර්ය භාරය ඉටු කිරීමයි. මහින්ද රාජපක්ෂ මැතිතුමත් අගමැතිතුමත් සඳහන් කළා විවිධ කම්කොටුළු වලට රත්නසිරි වික්‍රමනායක ශ්‍රීමතා මූණ දුන්නා. දේශපාලනය නිසා, ප්‍රතිපත්ති නිසා නොනැමන දේශපාලන ස්ථාවරයන් නිසා. එතුමා පිලිප් ගුණවන් මැතිතුමාගේ පෞද්ගලික ලේකම්වරයාට කෘෂිකර්ම අමාත්‍යවරයාට ඉන්න කාලි ඉඳලා ඒ සමගම ඇතිවෙත්ති දේශපාලන පෙරලියෙන් පස්සේ හැටේ මහා මැතිවරණයේදී හොරණ ආසනයේ මහජන මන්ත්‍රීවරයාට පත්වීමට මහජන එක්සත් පෙරමුණ සමග පාර්ලිමේන්තු පැමිණිය. මට මතකයි පාසල් යන සිසුවෙක් ශිෂ්‍යයෙක් ඇටියට අපි අහනවා එක දවසක සවස රත්නසිරි වික්‍රමනායකට වෙඩි තියලා කියලා. රත්නසිරි වික්‍රමනායක අපේක්ෂකයා ගමන් කරමින් සිටපු වාහනයට වැඩි රැලක් තිබ්බවගේ ජීවිතය නැති කරන්න ජයග්‍රහණය වලක්වන්න. නමුත් එයින් රත්නසිරි වික්‍රමනායක මැතිතුමා වෙනෙන් ගොවිකම්කරු සංඝවැදගුරු ජනතාව හොරණ ප්‍රදේශයේම මහා ජයග්‍රහණයකට එතුමාව ඔසවා තැබුවා. පසුබැස්සේ නෑ. එවැනි මැර බලය කීප වතාවක් අපේ රටේ ප්‍රගතිශීලී මැතිවරණවලදී එල්ල වුණු බව, අපේක්ෂකයන්ට එල්ල වුණු බව අපි සඳහන් කරන්න ඕනේ. ඒ නිසා රත්නසිරි වික්‍රමනායක මැතිතුමා ඒ අතින් හොඳ පන්නරයකින් යුතුව ඒ ඇතිවන තර්ජනයන්ට මුහුණදී ජන දේශපාලන ඉදිරියට ගෙනා 1960 ජූලි මැතිවරණයේදී ස්වාධීන අපේක්ෂකෙක් හැටියටත් ඒ ජයග්‍රහණයම හොරණ ජනතාව ඔහු වෙත ලබා දුන්නා. 1965 මහා මැතිවරණේ, 1970 මහා මැතිවරණේ, ඒ වගේම 1977 දක්වා පාමාත්‍යවරයෙක් හා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් අමාත්‍යවරයෙක් ලෙස මේ රටේ ඇතිවුණු මහා පෙරලි සියල්ලට හවුල් වුණා. මහින්ද රාජපක්ෂ මැතිතුමා සඳහන් කළා වගේ අපේ රට සුදු නඩුකාරවරු ගෙනල්ලා අහපු කාලේ අවසන් කරන්න ජන රජ ව්‍යවස්ථාවක් හැදුණා. පිටරට නඩුකාරයෝ ගෙනල්ලා නඩුවහන කාලේ අවසන් කරා. බණ්ඩාරනායක මැතිනිගේ නායකත්වයෙන් මහරැජිනගෙන් ඉවත් වෙලා ලංකාවේ ජනාධිපති කෙනෙක්ගේ යටතේ ජන රජ ව්‍යවස්ථාවක් 72 ඇති කරන්න ඒ තරුණ මන්ත්‍රී කණ්ඩායම එක්ක ඉතාම උනෑකමින් කටයුතු කළ මන්ත්‍රීවරයෙක් හැටේට රත්නසිරි වික්‍රමනායක මැතිතුමාගෙන් කතා කරනකොට අසා කියන කතාවල් බොහොම රසවත්. රත්නසිරි වික්‍රමනායක මැතිතුමා දක්ෂ කතිකෙක් වගේම බොහොම රසවත්, ඒ වගේම බොහොම සුන්දර කතා කියලා
සියලු දෙනා එක්ක සාකච්ඡාවක් කරන්න පුළුවන් ආදර්ශමත් දේශපාලඥෙක් බව ඔහු අපිට කාටත් එකතු කරපු වැදගත් ආදර්ශයන් බව සිහිපත් කරන්න ඕනි. අපි 77 පෙරදිලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සීල් තියලා කන්තෝරුව ඉබ්බෝදාලා ප්‍රජාතන්ත්‍රවාදය කියලා මහා බෝඩ් එකක් එල්ලගෙන හිටපු කාලේ අපිට මතකයි. කන්තෝරුවටවත් යන්න බෑ. ඒ කාලේ රත්නසිරි වික්‍රමනායක මැතිතුමා ලේකම්වරයාට බණ්ඩාරනායක මැතිනියත් සමග යළිත් පක්ෂයක නීත්‍යානුකූල භාවය දිනා ගැනීම සඳහා කටයුතු කළා. ඒ අමාරු කාලයක්. අපේ ක්‍රියාකාරී සහෝදරවරු දුටුතැන උස්සන් යනවා. සමාරා එනවා සමාරා එන්නේ නෑ ආපහු. එහෙම කාලයක් තිබුණා. ඒ අමාරු දුෂ්කර කාලය තුළ ප්‍රජාතන්ත්‍රවාදී යෝධ පක්ෂයක් ආරක්ෂා කර ගැනීම සඳහා ඒ වෙනුවෙන් කැප වුණා. ඒ නිසාම 82 ජනපති වර්ණයේදී මට මතකයි එතුමාගේ හෝමගමින් එහා තියෙන වත්තේ නිවසේ කීප වරාවක් වතාවක් කරනු සාකච්ඡාවලට මම හවුල් වුණා. ශ්‍රී ලංකා අන්දා පක්ෂයට ඒ අවස්ථාවේදී තමන්ගේ මැතිවරණ සලකුණ තහනම් කරලා තිබුණු කාලේ අපි සාකච්ඡා කරා මාජනෙක් සත් පෙරමුණේ ලකුණෙන් පෙරමුණක් හැටියට තරම් කරන්න පිළිබඳ යම් කිසි සාකච්ඡාවල් රාශියක් එතුමාගේ ඒ වත්තේ කීප වතාවක් අපි පවත්වේ. ඒ ප්‍රගතිශීලී බලවේගය ආරක්ෂා කර ගැනීම සඳහා එවැනි වැදගත් දේශපාලන මහා සාකච්ඡාවල නියමුවෙක් හැටියට රත්නසිරි වික්‍රමනායක මැතිතුමා සහභාගී වෙලා තියෙන ජීවිත කාලය තුළ ජනපති වරණයෙන් පස්සේ එතුමාව අත්අඩංගුවට ගත්තා. අපේ වමේ දේශපාලන පක්ෂවල නායකයන් රාශියක් අත්අඩංගුවට ගත්තා. රඳවාගෙන තිබුණා. නමුත් රත්නසිරි වික්‍රමනායක මැතිතුමා සෙලවුණේ නෑ. අනේයි අපට දුන්නු වැදගත්ම ආදර්ශය. ඒ වගේම රත්නසිරි වික්‍රමනායක මැතිතුමා මං හිතන්නේ ඒ චෝදනා කිසිවකට වරදකාරයෙක් වුණේ නෑ. හැබැයි සෑහෙන වදයක් වින්දා. හැමදාම රාස් පොලිසියට යනවා මම දැකලා තියෙනවා. සමහර දවසට ඌ හම්බෙන්න යනකොට ඌ උස්සන් යනවා රාස් පොලිසියට. දරු කතානායකතුමනි ඉතිහාසයේ යළි සිදුවෙනවාය කියන කියමනක් තිබෙනවා. History repeats itself. එවැනි දෝංකාරයක්ද ඔහුගේ ශෝක යෝජනාව සිදුවෙන අවස්ථාවේදී ඇසෙන්නේ කියන එක ලක්පති ජනතාවට ඔහු නියඬ වුණත් ඒ මතකය සිහිපත් වෙන අවස්ථාවක් කියලා ඔහුගේ ජීවිතෙන්ම මේ අවස්ථාවේ සිහිපත් කරන්නට ඕනේ. ඒ වගේම රත්නසිරි වික්‍රමනායක මැතිතුමා පාලකෙක් හැටේ බොහොම දැඩි තීරණ අනුව විනයක් අනුව පාලනය මෙහෙවුණු බව ඔ භාරගත්ත හැම අංශයක්ම කියාපානු. එදා ඒ මැතිවරණින් ඒ වගේම ආණ්ඩු අර්බුදේ රත්නසිරි අග්‍රාමාත්‍යතුමා එයට මුහුණ දුන්නා. මහා බලවේගයක් යළිත් හදන්න එකතු කළ හැකි බලවේගයන් එකතු කරන්න නිරත වුණා. 2004 මහා ජයග්‍රහණය යළි ඇති කරන්න ඔහු කටයුතු කළා. ඔහු මිනිස් සුවඳ සංස්කෘතියේ සුවඳ දැනුන නිසා මම එකක් සිහිපත් කරන්න ඕනේ. ඔබතුමාටත් මතක ඇති සමහර විට අපි අනුරාධපුරයට ගිහිල්ලා පයින් ගමනක් ආරම්භ කරා. ඒ 2004 ජයග්‍රහණය ඇති කිරීම සඳහා මහනුවර ඉඳලා පාගමනක් ඇති කරා කොළඹට එන ඒ පාගමන ආරම්භ කරන්න රත්නසිරි වික්‍රමනායක කියන මන්ත්‍රීතුමා අපිත් එක්ක එකතු වුණා. තේවැනි තමන්ගෙන් ජනතාව සමඟ කෙරෙන ක්‍රියාවලියට ඔහු
හවුල්වෙයි පෙන්නුම් කරේ ඒ සංවිධානාත්මක ආදර්ශයන් තුළින් ඇති කළ හැරි හැකි පෙරලි ඇතිකිරීම සඳහා. මහා සංඝරත්නයට එතුමාගේ තුමුණු පුදුමාකාර බැඳියාව හා ගෞරවය නිසාම මහා සංඝරුවන එතුමාට ආදරය කළා. එයයි අපේ උරුමය හා සංස්කෘතිය කියන එක එතුමා නිතර සීපත් කරපු දේශපාලඥයින් කලාකරුවන් චිත්‍ර ශිල්පීන් ඔව වෙනුවෙන් සාගර පලන්සූරිය කවි ලිව්වා. පිළිකා රෝගය හැදිලා විශ්‍රාම ගියපු හොරණ මන්ත්‍රීතුමා තරඟයේදී කවි ලිව්වා රත්නසිරි වෙනුවෙන් ලංකාවේ ගෞරවය දිනපු එක්.කේ.එස්. කලල්ලල්ලේ ආනන්ද සාගර පී.බී. අල්ලස් පෙරලා වැනි කවියන්ගේ ඉතා කිට්ටු ආශ්‍රයෙන් කලා ලෝකයේ හැම දෙනා සමගම එකට කටයුතු කිරීමෙන් ඔහු අපේ සමාජයේ පෝෂණය කරන්නට තවත් වැඩි දියුණු කරන්න හවුල් වුණා. ඒ නිසා මම මේ අවස්ථාවේදී අපේ ගෞරවය එතුමාට පුද කරන වෙලාවේ එතුමා මැතිවරණයන් නොතබන්න වෙලාවේ මැතිවරණයන් දිනා ගන්න වැඩ කරා. අපි කාටත් අමතක වෙලා තියෙනවා. මහා මැතිවරණය 1983 මේ රටට අහිමි කරා. ජනමත විචාරණය කියල එකක් ගෙනාව. ලාම්පුවයි කලගෙඩියයි ඡන්දයක් කියලා තිබ්බා. ඒ වෙලාවේ ඡන්දය දිනාගන්න රත්නසිරි වික්‍රමනායක මැතිතුමා රට වටේ ගියා. අනිත් සියලු දෙනා සමග ඒ අරගලය නොනවත්වාම ඡන්දයක් දිනා ගැනීමේ අරගලය වෙනුවෙන් කැප වුණා. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ අග්‍රාමාත්‍යවරයා හැටියට අපේ රටේ ජනාධිපතිවරයෙක් මූණු දුන්නු දැවන්තම අභියෝගය වන රට බේරා ගැනීමේ අභියෝගෙට ඔහුගේ අග්‍රාමාත්‍යවරයා හැටියට හිටිය රත්නසිරි වික්‍රමනායක ශ්‍රීමතා. මා හිතන්නේ ඒ නායකයන් දෙදෙන අතර කෙරුණු සාකච්ඡා රාශියක ඉතිහාසයේ ලියවෙන දවසක ලියවෙයි. මොකද හැමදේම කලින් කියන්න බෑ සිදුවුණු දේවල්. ඒ දෙදෙනා විසින් බරපතල තීරණ ගැනීමට කෙරෙනු සාකච්ඡා නිසා ඒ ජයග්‍රහණයන්ට රත්නසිරි රාජ අග්‍රාමාත්‍යතුමා ඉටු කළ දායකත්වය හා ඒ පණිවිඩකරුවෙක් ලෙස ලෝකයේ සමහර තැන්වලට ගියපු අවස්ථාවල් ඔහු අපිට පසු කාලෙක සඳහන් කළා. සැමදාම ප්‍රගතිශීලී වමේ කඳවුරේ සමගිය සඳහා ඔහු ප්‍රාර්ථනා කරා උදව් කළා. ඒ නිසා අපිට මතකයි කළුතර දිස්ත්‍රික්කයේ මැතිවරණයේදී විදුර වික්‍රමනායක මැතිතුමාට පමණක් නොව අපේ කඳවුරේ තරඟ කරපු සැම දෙනාට උදව් වෙන්නේ ඔහු තරඟ බිමට සහයෝගය දෙන්න ආවා. අසනීප තත්ත්වයන් තබාගෙනද ඒ කාර්යභාරය ඔහු ඉෂ්ට කළා. දේශපාලනයේ තමන්ගේ රටට දේශපාලනයේ තමන්ගේ ජනවරම දුන් ජනතාවට දුන් විශ්වාසයන් කඩ නොකර ඉටු කරන්න පුළුවන් ආදර්ශය තැන්පත් කරපු රත්නසිරි වික්‍රමනායක ශ්‍රීමතාගේ ආදරණීය බිරිඳ ඒ වගේම ඒ දරුවන් සමග අපේ හිතාදර විදුර වික්‍රමනායක මැතිතුමා සමග අපගේ ශෝකය එකතු කරමින් එකාබද්ධ විපක්ෂයේ හා මහජන එක්සත් පෙරමුණේ ශෝකය මේ අවස්ථාවේ අප රටට ඒ ඉටු කළ උදාර කර්තව්‍ය වෙනුවෙන් අපගේ ගෞරවය පුද කරන්න. ස්තුතියි ඔනබල් දග්ලස් දේවානන්ද. ගෞරව සභානායකර් අවර්களே, முன்னாள் பிரதமர் அமரர் கௌரவ ரட்னசிறி விக்ரமநாயக்க அவர்கள் குறித்த அனுதாப பிரேரணையில் எனது கருத்துக்களையும் பதிவு செய்து கொள்வதற்கு கிடைத்த இந்த வாய்ப்புக்கு நன்றி கூற கடமைப்பட்டிருக்கின்றேன் என்பதையும் இங்கு தெரிவித்துக் கொள்ள விரும்புகின்றேன். அரசியல் என்பது எமது மக்களின்
நலன்களை கருதியதாகவே இருக்க வேண்டுமே அன்றி அது எமது தனிப்பட்ட சுயலாப நலன்களுக்கானதாக இருக்கக்கூடாது. மக்களது வாக்குகளை பெற்று அரசியல் பதவிகளுக்கு வருகின்றவர்களில் பெரும்பாலானவர்கள் தங்களை அப்பதவிகளில் அமர்த்தி மக்களை மறந்து விடுகின்ற நிலைமைகளை நாம் பெரும்பாலும் காணக்கூடியதாக இருக்கின்ற ஒரு நிலையில் அமரர் ரட்னஸ்ரீ விக்ரமநாயக்கா அவர்கள் அவருக்கு வாக்களித்த மக்களை ஏமாற்றாமல் அம்மக்களுக்கு கொடுத்த வாக்குறுதிகளை நிறைவேற்றக்கூடிய வகையிலும் அதே நேரம் இந்த நாட்டின் பிரதமராக பதவியேற்றிருந்த காலத்தில் இந்த நாட்டு மக்களின் தேவைகளை நிறைவேற்றக்கூடியவராகவும் தனது அரசியல் வாழ்க்கையை வடிவமைத்து கொண்டவராக திகழ்ந்தார். அமரர் ரட்னஸ்ரீ விக்ரமநாயக்கா அவர்கள் அரசியலை முன்னிறுத்தி பிழைப்பு நடத்த முற்படாமல் அதனை ஒரு மக்கள் பணியாக கருதி இறுதி வரை செயல்பட்டு வந்ததன் காரணமாகவே இன்றும் கூட தென்பகுதி மக்களிடையே போற்றத்தக்க ஒரு தலைவராக அவர் மதிக்கப்படுகின்றார். இந்த வகையில் அன்னாரது கொள்கை வழி பின்பற்றி அவரது புதல்வர் கௌரவ நாடாளுமன்ற உறுப்பினர் விதுர விக்ரமநாயக்க அவர்களும் மக்கள் பணியில் தன்னை ஏற்படுத்தி வருவது குறிப்பிடத்தக்கது. அமரர் ரட்னஸ்ரீ விக்ரமநாயக்க அவர்கள் எதையும் வெளிப்படையாக பேசுகின்ற பண்பினை நிறையவே பெற்றிருந்தார். நேரம் தவறாதது அவரது பணிகள் பலரையும் கவர்ந்த ஒரு குண இயல்பு என்றே கருதுகின்றேன். கௌரவ சபாநாயகர் அவர்களே, எமது நாட்டு அரசியலில் தனித்துவமானதொரு முத்திரையை பதித்துள்ள அமரர் பிலிப் குணவத்தின அவர்களது கொள்கை வழி ஏற்று தனது அரசியல் பயணத்தை ஆரம்பித்த அமரர் ரட்னஸ்ரீ விக்ரமநாயக்கா அவர்கள் அக்காலகட்டத்தில் மக்கள் ஐக்கிய முன்னணியின் சிறந்த மேடை பேச்சாளராக திகழ்ந்தவர். 1960 நாடாளுமன்ற தேர்தலின் போது மக்கள் ஐக்கிய முன்னணி கட்சியினை பிரதிநிதித்துவப்படுத்தி ஹொரன தேர்தல் பகுதியில் போட்டியிட்டு அன்னார் 5,110 மேலதிக வாக்குகளை பெற்று நாடாளுமன்றத்திற்கு தெரிவானார். 1962 ஸ்ரீலங்கா சுதந்திர கட்சியில் இணைந்து கொண்ட அமரர் ரட்னஸ்ரீ விக்ரமநாயக்கா அவர்கள் 1965 அக்கட்சியை பிரதிநிதித்துவப்படுத்தி பொது தேர்தலில் போட்டியிட்டு மீண்டும் ஹொரன தொகுதியில் வெற்றி பெற்றார். அன்று முதல் அன்னார் மரணமெய்தும் வரை ஸ்ரீலங்கா சுதந்திர கட்சியை விட்டு வெளியேறாமல் தொடர்ந்தும் அதே கட்சியிலே தன்னை இணைத்து கொண்டிருந்தமை குறிப்பிடத்தக்கது. பதவிகளுக்காகவோ அல்லது தனிப்பட்ட சுயநலங்களுக்காகவோ ஒருபோதும் அவர் தனது கட்சி கொள்கையை விட்டு கொடுக்காமல் துணிந்து செயல்பட்ட தலைவராக சிங்கள மக்களிடையே போற்றப்படும் நிலைக்கு உயர்ந்தவராவார். 2வது பண்டாரநாயக்கா என்றும் ஹொரன பொடிப்புத்தா என்றும் ஹொரன மக்களிடையே பிரபலம் பெற்றிருந்த அமரர் ரட்னஸ்ரீ விக்ரமநாயக்கா அவர்கள் தனது அரசியல் வாழ்க்கையில் பிரதி நீதி அமைச்சராக, பெருந்தோட்டத்துறை அமைச்சராக, நீதி அமைச்சராக, பொது நிர்வாக உள்ளூராட்சி மாநில சபைகள் அமைச்சராக, உள்நாட்டு அலுவல்கள் அமைச்சராக, விவசாய அமைச்சராக, பிரதி பாதுகாப்பு அமைச்சராக, நாடாளுமன்ற அவைத்தலைவராக, பிரதமராக, சிரேஷ்ட அமைச்சராக என பல்வேறு பதவிகளை வைத்தவர். இலங்கை வரலாற்றில் பதில் நிறைவேற்று அதிகாரம் கொண்ட ஜனாதிபதியாக பதவி வைத்த பெருமையும் அவரை சாரும். அந்த அளவுக்கு அவர் நம்பிக்கை பெற்ற ஒரு தலைவராக திகழ்ந்துள்ளமை இங்கு குறிப்பிடத்தக்கது. எமது நாட்டிலே இடம்பெற்றிருந்த பயங்கரவாத பிரச்சனைகள் வேறு, தமிழ் பேசும் மக்களின் பிரச்சனைகள் வேறு என நாம் ஆரம்பந்தொட்டு வலியுறுத்தி வந்த நிலப்பாட்டு தொடர்பில் தெளிவு கொண்டிருந்த அமரர் விக்ரமநாயக்க அவர்கள் எமது மக்களின் பிரச்சனைகளை தீர்க்கும் எமது நடைமுறை சாத்தியமான செயல்பாடுகளுக்கு எப்போதும் உதவிகளை வழங்கியவராகவும் அதனை ஊக்குவித்தவருமாகவே செயல்பட்டிருந்தார் என்பதையும் இந்த சபையில் கூறி வைக்க விரும்புகின்றேன். கிராமத்து புதல்வரானவராகவே தனது வாழ்க்கையை முன்னெடுத்திருந்த அன்னார் சிங்களம் மற்றும் ஆங்கில மொழிகளில் தேர்ச்சியினையும் பெற்றிருந்ததுடன் தமிழ் மொழியிலும் புரிந்து கொள்ளக்கூடிய ஆற்றலினை கொண்டிருந்தார். அந்த வகையில் அனைத்தின மக்களையும் அரவணைத்து செல்லும் பண்பு அவரிடம் காணப்பட்டது. நாடாளுமன்ற ஜனநாயக ரீதியிலான அரசியல் வழிமுறைக்குள் பிரவேசித்திருந்த எமது ஆரம்ப காலகட்டங்களில் எமக்கு உறுதுணையாக இருந்து செயல்பட்ட தென்பகுதி தலைவர்களில் அமரர் ரட்னஸ்ரீ விக்ரமநாயக்க அவர்களும் குறிப்பிடத்தக்கவர்.
அவர் அமைச்சு பொறுப்புகளை ஏற்றிருந்த போதும் பிரதமராக பதவி வைத்த போதும் அந்தந்த காலப்பகுதிகளில் எமது கோரிக்கைகளுக்கு அமைவாக பல்வேறு உதவிகளை எமது மக்களது நலன் கருதி மேற்கொண்டு எமக்கு பக்கபலமாக செயல்பட்டிருந்தார். இன்று அன்னாரது சுயநலன் சாராத அந்த அரசியல் பயணத்தை அவரது புதல்வர் கௌரவ நாடாளுமன்ற உறுப்பினர் விதுர விக்ரமநாயக்க அவர்கள் முன்னெடுத்து வருவது போற்றத்தக்கதொரு அம்சமாகும். அந்த வகையில் அமரர் ரட்னஸ்ரீ விக்ரமநாயக்க அவர்கள் விட்டு சென்ற அரசியல் இடவழியை கௌரவ விதுர விக்ரமநாயக்க அவர்கள் நிரப்புவார் என்று நம்பிக்கை எனக்கு இருக்கின்றது. கௌரவ சபாநாயகர் அவர்களே, அமரர் ரட்னஸ்ரீ விக்ரமநாயக்க அவர்களது நாமம் நிச்சயமாக எமது நாட்டின் அரசியல் வரலாற்றில் மிக முக்கியமான பதிவாக காலத்தால் அழியாது இருக்கும் என தெரிவித்து கொண்டு, அவரது பிரிவால் துயரற்றிருக்கும் அவரது புதல்வரும் அரசியல் வாரிசும் ஆகிய கௌரவ நாடாளுமன்ற உறுப்பினர் விதுர விக்ரமநாயக்க உட்பட அன்னாரது குடும்பத்தினருடனும் உறவினர்கள் நண்பர்களுடனும் களுத்துறை மாவட்ட மக்கள் உட்பட இந்த நாட்டு மக்களுடனும் சக அரசியல் தலைவர்களுடனும் இணைந்து நானும் எனது துயரங்களை பகிர்ந்து கொள்கின்றேன். நன்றி. மெம அவஸ்தாவே அப்பே ஹிட்டப்பு அக்ராமாத்து ரத்னஸ்ரீ விக்ரமநாயக மெத்துமாங்கி சோக பிரகாஷக்கரண அவஸ்தாவே ஏட்ட வசன்சுவால் பேக் கிராசுக்ரீன் லெபிமகேன மகாத் பாக்யா கிளச மம சலகம் இத்துமா மே பார்லிமேந்துவே சீலும தனத்துரு மந்த்ருவேக் லவாக அனுப்புலுவாங் வகக்கீம் ராசியாக் இஷ்டகருப்பு மத்திவர் எமத்துமா அப்பேட்ட சம்பந்த வெண்ணே பௌத்கலிகவாத் தேசபால் மீட்ட அவருது கண்ணாவுக்கு கலி துமா தர்மபால பாசல்ட்டு அண்ண காலி துமாகே மிரிச பாசல் எகில்ல இது பசே கொலம்பு ஆனந்த வித்யாலே தாம கீர்த்திமாத் சிஷ்யக்கேட்ட வடகரில் அத்தியாபனைதாரில் நீத்திய ஹதாயர் சதா எங்கெல்லாம் தெரிவிக்கும் பேரிஸ்டர் அவசதா மெனுவேங் இனகான கதவித்துக்கரண அவஸ்தாய தமாய் தேசபாலன் சந்தா லங்காட் மெவனி அதிசய உகாத் புத்திமாத் சமாஜத்தை ஆதரேகரப்பு அப்பே ஆதர்சமத் நாயக்கிட்ட மே பார்லிமேந்துவே சீலு மந்திரம் வேணுவே தவாஸ் கண்ணாவா கதாக்கல்ல அப்பட ஓகே குணகத்தனை இவரக்கான் புலுவாங்கல்லா அப்பிஹிதான் ஓ அகமதி ஹேட்டியேட்டு அப்பித்தேக்க கட்டியுத்து கருப்பு ஹேட்டி விசேஷம் ஸ்ரீரங்க தாஸ் பாக்ஸி அசூதேக்கே எனக்கோட்ட ஸ்ரீரங்க தாஸ் பாக்ஸி மகாலேகம் ஹேட்டி கட்டியுத்து கரு ஏகாலே மர மதக்காய் அசூதேக்கே அப்பி உசஸ் பிளக்கர்ண காலே கொப்பே கடு மகாத்மியாகே மெத்திவர்ணேதி தமாய் மம இசல்லாம மெத்துமா உதக்கி விழா விஜயகுமார் துங்க மெத்துமா சமக நக்ஸலைட் கருவன் ஹெட்டியேட்ட ஹாபர் போலீஸ் சேவிசிங் ரெந்தவன் சித்தவன் அப்பி தக்க வாமே தேசபாலனை நாயக்கு மே மெத்துமா ஏ அவஸ்தாவதி கதாகருப்பு தேவால் அப்பிட்ட சன்சந்தனைக்கான் புலுவாங்கம் திபுனே மகாத்மா காந்தி மெத்துமா எமனத்தான் அப்பி ஆஹ்லாதி பிச்ச நெல்சன் மெண்டலா மகாத்மா வகை ஆய் ஏஹா சமான ஏகாலே வமே தேசபால நாயகத்தீல நிர்பீதவ மே பக்ஷே வெனுயங் தேசபால வினயம் மீரட்ட விஷால கப்பிமக்கருப்பு ரத்னஸ்ரீ விக்ரமநாயகத்துமா பசுகாலேதி துங்கினி வத்தாவட்டத் மே பார்லிமேந்து அக்ராமாத்து காலேதி ஓ எமதி காம் சிலும தனத்துரு ஆண்டு பக்ஷ பிரதான சங்கதாயக சபாநாயக வசியம் வடக்கரில் அப்பிட்ட துன்னு எக்கம தே தமாய் தருண மந்திரம் ஹட்டிட்டு சங்வாதசீலி வேண ஹட்டி மே பார்லிமேந்து விவாதிகிட்ட எனக்கொட்ட ஏவட்ட அவசிய லிப்பிகோனு கியவல என்ன ஹட்டி தமங்கே விவாத லேஸ்திலா தருண மந்திரம் அவில்ல கியவண்ண புரிதுனேக மே பார்லிமேந்துவே புஸ்தகாலே பாவிச்சு கழிவுத்து ஹட்டி ஜனாதி வசேன் ஹெம அவஸ்தாயம் அப்பிட்ட உதவு கரா அப்போ உணந்து கரா பிளகேசு மெவனி சிரேஷ்ட தேசபாலக்ஞேன்
ක්‍රමක්‍රමයෙන් මේ රටෙන් ඈත්වීම යන කාලෙක මෙතුමා වැනි කෘතහස්ත දේශපාලනායකෙක් ගැන සටහන් කරලා ගුණකතනය කිරීම අපේ ඊළඟ පරම්පරාවට කරන වගකීමක් සහ යුතුකමක් කියලා තමයි අපි හිතුවේ. මම මේ අපේ අගමැතිතුමා හිටපු අගමැතිතුමා හැටියට රත්නසිරි වික්‍රමනායක මැතිතුමා දීර්ඝ කාලයක් පෞද්ගලිකවත් මම දැන හඳුනගෙන හිටියා. ඒ වගේම අගමැති කාලෙත් එතුමා ජාතික ප්‍රශ්නවලදී මට මතකයි යුද්ධයේ අන්තිම කාලයේට වගමැති කාලේ ඉන්න කාලෙත් කිව්වේ සාමයත් යුද්ධයත් එකට කරන්න බෑ. ත්‍රස්තවාදීන් නම් ත්‍රස්තවාදීන් එක්ක වැඩ කරන්න ඕන ත්‍රස්තවාදීන් කියලා හඳුනාගත්තට පස්සේ ඒ ආකාරයට සමගාමීව එක සිරියහන් ගබඩා ගම් යානයට යන්න බෑ. මොකද ඒක කවදාකවත් ගැලපෙන්නේ නැහැ. සර් ඍජුව ජාතික ප්‍රශ්නයක් කතා කිරීමේ හැකියාව තිබුණා දැනුවත් කරන්න පුළුවන් වුණා රටේ විශාල වශයෙන් හැම කෙනෙක්ම ආදරය කරා ගරු කරා. එතුමා බුද්ධ ශාසන ඇමතිතුමා හැටින්න කාලෙත් මහානායක සමුද්‍රණ වහන්සේලා බොහොම ගෞරවයකින් ඇහුම්කන් දුන්න අගමැතිතුමාට ඇමතිතුමාට එතුමාව කැඳවලා සාකච්ඡා කරනකොට මහනුවර මහානායක සමුද්‍රණ වහන්සේලාගේ අදහස රත්නසිරි වික්‍රමතුමාට කියනවට වඩා මේ ගැටලුව මේ ප්‍රශ්නේදී අගමැතිතුමා හැටියට බුද්ධ ශාසන ඇමතිතුමා හැටියට නැත්තම් ජේෂ්ඨ දේශපාලඥයෙක් හැමතිස්සෙම බැලුවේ රත්නසිරි වික්‍රමනායක මැතිතුමගේ අදහස මොකද්ද? එතුමා දරන මතය මොකද්ද? මොකද එච්චරට වගකීමක් ඇතුව රටට ආදරය ඇතුව දේශිකත්වයේ මුල් කරගෙන එතුමා ගත්ත කරපු සාකච්ඡාව ගත්ත මතවාදයේ මත ලොකු ආදරයක් විශ්වාසයක් බුදු ශාසනයේ සියලු දෙනාට තිබුණා. නිසා මේ ගුණකතනය කරන අවස්ථාවේ මේ හිටපු අගමැතිතුමා හැටියට අපිට මේ පත්තරවල පුවත්පත්වල මාධ්‍ය ලීවිච්ච කවි පිළි වෙළඳව ලීවිච්ච ලිපි පිළිබඳව බැලුවොත් මෑත යුගයකදී මේ පාර්ලිමේන්තුවේ හිටම අගමැතිවරයෙක්ට මෙච්චර පැසසුමට ලක් කරපු බොහොම නිහතමානී නායකෙක් ගැන කතා වුණේ නැහැ. වගේම මෙම පාර්ලිමේන්තුවේ නොයෙකුත් අභියෝගාත්මක අවස්ථාවලද ජාතික අවශ්‍යතාවයන් වලදී රට ගැන හිතලා දේශීය වශයෙන් හිතලා ජාත්‍යන්තරයේ වෙනුවෙන් කතා කරන්න පුළුවන් ඔහුට දැනුමක් උගත්කමක් භාෂාව පාලනය කිරීම සහ පරිහරණය කිරීමේ හැකියාව තිබිච්ච නිසා මොහු පුරාගිය ඒ දැනුම නිසා හැම කෙනෙක්ම ගරු කරන්න පුරුදු වුණා. සය රත්නසිරි වික්‍රමනායක මැතිතුමාට මේ පාර්ලිමේන්තුවේ පසුපෙළ මන්ත්‍රීවරුන් හැටියට හිටපු කාලෙ සිට වගේම මේ පාර්ලිමේන්තුවේ වමේ දේශපාලන සංගදාස් පක්ෂයේ හිටපු අපේ මහලේකම් හැටියටත් ගම් මට්ටමේ බිම් මට්ටමේ හැම තරාතිරමේ නැති බැරි අයත් එක්ක බොහොම සරලව ගිහිල්ලා කතා කරලා ඒ ප්‍රශ්නේ තේරුම් කරලා දෙන්න වැඩ කරපු නායකෙක් හැටියට මට මතකයි අපිට මාව බොරල මැතිතුමා කොටස ඇස්සේ වනාත මුල්ල බොහොම අඩු ආදායම් තියෙන අඩු පහසුකම් තියෙන ස්ථානයක රැස්වීමකට හිටපු අගමැතිතුමා ආවා. එතුමා ඇවිල්ලා පොඩි දේශනයක් කරා ආනන්ද විද්‍යාලයට ගිය හැටි ධර්මපාල විද්‍යාලයේ ගත කරපු හැටි සහ වර්තමානයේ කොහොමද ආර්ථිකය ගලපගන්නේ ඒ දහසකුත් දෙනා අහගෙන හිටේ හැටිත් ගියාට පස්සේ රත්නසිරි වික්‍රමනායක මැතිතුම් පිළිබඳ දක්වූ ප්‍රතිචාරයක් එය කීපු දේ අහගෙන ඉඳලා ඊට පස්සේ අපිට කීපු දේ බැලුවම මම හිතන්නේ ලේසියෙන් අපේ වර්තමාන දේශපාලනේ ඉන්න අයට ඒ විදිහට හැඩ ගැහෙන්න පුළුවන් කියලා මම හිතනවා. ව්‍යවස්ථාපයේ සහෝදර දුරු වික්‍රමනායක මැතිතුමා ඇතුළු මේ පාර්ලිමේන්තුවේ සියලු දෙනා වෙනුවෙනුත් වගේම ඒ පවුලේ දයබර බිරිඳ ඇතුළු ඒ පවුලේ සියලු දෙනා වෙනුවෙනුත් මගේත් අපගේ ශෝකය ප්‍රකාශ කරන අතර කොළඹ දිසාවේ බස්සහිර පළාතේ සියලු දෙනා වෙනුවෙන් අපගේ ශෝකය ප්‍රකාශ කරන අතර
ඔහුට නිවන් සුව අත්වේවා කියලා ප්‍රාර්ථනා කරමින් මම නිහඬ වෙමි. ඊළඟට ගරු වාසුදේව නානායකර් මහත්තයා විනාඩි 4යි තව ඉතිරිලා තියෙන ගරු සභානායකතුමා ගරු සභානායකතුමා අපි දිවා භෝජන සඳහා විනාඩි 4ක් ඉතිරිලා තියෙනවා ගරු වාසුදේව නානායකර් මහත්තයාට අවස්ථාව දීලා නැත්නම් අපි දැන් නවත්තලා කහමාට්ටිය නැද කොහොමද කැමති? Sir, we will stop for lunch now. Please, sir. Dolahai. Dolahai theater, api. Dolahai theater. Sabana agatumata hema. Dolahai theater. Dolahai theater. Dolahai theater. Dolahai theater. Okay, hari, hondai. Hondai, mam hondai, bomi studio. Judgment after my. Hari, garu vavde vanana karam etuma hari, hema karam. Because of his idiotty and. Thank you very much. very nice approach, yeah. අපේ හිටපු ආදරණීය ගරු මන්ත්‍රීවරේ ඇමතිවරේ පක්ෂ නායකවරේ අගමැතිවරේ ආදී විවිධ තනතුරු හෙබවා අපට මහත් ආදර්ශයක් ඒ වගේම අපට මහත් ආස්වාදයක් ලබා දුන්නු චරිතයක් හැටියට හිටපු අග්‍රමාත්‍ය ගරු රත්නසිරි වික්‍රමනායක මැත්තුමාගේ අභාවය ගැන ශෝකය පළ කරන මොහොතේ ඒට එකතු වීමට මගේ ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ වෙනුවෙන් එවගේ මේකාබද් විපක්ෂය වෙනුවෙන් ලැබෙන මේ අවස්ථාව ගැන මා පළමුවෙන්ම ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා. ඔහු බ්‍රිතාන්‍යයේ සිටි කාලයේ ශිෂ්‍ය ව්‍යාපාරයේ ආභාෂය වගේම කොමියුනිස්ට් ව්‍යාපාරයේ ආභාෂයත් ලැබූ කෙනෙක්. ඒ නිසා එතුමාට යටත් විජිත විප්ලවයත් ජාත්‍යන්තර සමාජවාදී විප්ලවයත් ඒ විප්ලවයන්ගේ අන්තර් සම්බන්ධය ගැනත් ප්‍රත්‍යක්ෂ අවබෝධයක් තිබුණා. එසේ ශිෂ්‍ය ව්‍යාපාරයේ නියැලෙමින් වාමාංශික බුද්ධිමතුන් අතර ගැවසෙමින් දේශපාලන විද්‍යාවේ හරයන් අවබෝධ කරගනිමින් සිටිය අවධියේ තමයි ඔහුව වාම ලංකාවට කැඳවෙන්නට යෙදුනේ. ඔහු නීතිය හදාරමින් හිටියේ. ඔහු එසේ කැඳවෙන්නට යෙදුනේ ඔහුගේ වැඩිමහල් සොයුරාගේ ඒ ඉතාම බරපතල සෞඛ්‍ය තත්ත්වය නිසා. ඉන්පසුව ඔහුගේ අකලභාවයත් සමග මුනිදාස වික්‍රමනායක කවුරුත් ආදරයෙන් ඒ කාලේ හිතවත්ව සලකපු ඒ නායකයාගේ කනිෂ්ඨ සහෝදරය හැටියට මෙතුමාට භාර වුණා ඒ වගකීම. ඒ වගේම භාරවීමත් සමග ඔහුට ඔහුගේ චින්තනයේ අර්ථය ලංකාවේ දේශපාලන භූමියේ පිහිටවම කෙසේ කළ යුතුද කියන ප්‍රශ්නය ඔහුට මුහුණ දෙන්න සිද්ධ වුණා. යටත් විජිත විප්ලවයේ කොටසක් ලංකාවේ ඉතුරු වෙලා තිබුණා ඉටු කිරීමට. ඔහු දන්නා වූ ඒ කාලයේ ඔහු පැමිණි කාලයේ 1956න් පසු මේ රටේ ලොකු පෙරළියක් සිදුවෙමින් තිබුණු කාලයක්. එයින් ඔහු මහත් ආස්වාදයක් ලැබුවා. ඒත් තවත් ඉතුරු වී තිබුණු දෙයක් තිබුණා. මේ රටේ තිබුණු ඒ විදේශික කඳවුරු ඉවත් කරන ගන්න ලැබුවා. එහෙත් මේ රටේ එතකුදුත් රාජ්‍ය නායකත්වය බ්‍රිතාන්‍යයේ කිරීටයට අයිතිව තිබුණා. ඒ නිසා ඔහු බ්‍රිතාන්‍යයේ සිටි කාලයේ ඒ ඉගෙනගත්තු යටත් විජිත විප්ලවය පිළිබඳ පාඩම දැන් භාවිතයට ගෙන ආ යුතු කාලය බව එතුමා අවබෝධ කරගත්තා. ඒ නිසා ඔහු මහජන එක්සත් පෙරමුණත් සමග එකතු වී එදා 1960 මැතිවරණය තරම් කිරීමට තීරණය කරපු වෙලාවේ මාර්තුවේ ඔහු තීරීපත් වුණු වෙලාව බොහොම අමාරු වෙලාවක්. ඒ ඡන්දය හැම පක්ෂයක්ම එකිනෙකත් සමග ගැටුණු වෙලාවක්. ඒ වෙලාවේ වාමාංශික පක්ෂත් ඔවුනොවුන් අතර වෙන වෙනම ගැටුණු වෙලාවක්. එබඳු අවස්ථාවක කොරණ ආසනයෙන් මෙතුමාගේ තේරී පත්වීම එකක් එතුමාගේ
වැඩිමා සහෝදරයා ඒ වෙනකොට ඉටු කර තිබූ විශාල දේශපාලන මෙහෙවර නිසා ඒකරාශී වූ ජනබලයත් ඒ පෞල් වලට තිබුණා වූ උරුමය හා ඒ නිසා තිබුණු ජනපදනමත් හේතු කරගෙන එතුමාගේ ජයග්‍රහණය එදා සිදුවෙන්න පුළුවන් වුණා. නමුත් ඊළඟට එතුමා ගත්තා වූ ඒ පියවරේ ඊළඟ ගැටලුවට එතුමා මුහුණ දෙනවා. ඒ තමයි මාර්තු මාසයේ ඒ ඇතිවුණු එක්සත් ජාතික පක්ෂය මූලික වූ ආණ්ඩුවට මහජන එක්සත් පෙරමුණ ඇතුළත්වීමේ ප්‍රශ්නය පිළිබඳව එතුමාට තීරණයක් ගන්නට වෙනවා. එතුමා තමා ඉගෙන ගත්තා වූ දේශපාලනයත් තමන් අවබෝධ කරගත් දේශපාලනයත් අනුව එතුමා තීරණය කරනවා ඒ UNP නායකත්වයෙන් තිබුණු ආණ්ඩුවට එකතු නොවෙන්න. එය එතුමාට ජීවිතයේ මඟ පෙන්වූ එක්තරා ආලෝක ධාරාවක් වුණා. එක්සත් ජාතික පක්ෂයට විරුද්ධ වීම දේශපාලනයේ නිවැරදිම මාවත හැටියට එතුමාට ලැබුණා වූ අත්දැකීමත් එතුමා ලබාගත්තු අවබෝධයත් එතුමාට උපකාරයක් වුණා. ඒ නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අර්බුද ඇති වුණු වෙලාවන්හිදී එතුමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයෙක් හැටියට වම්මියුරට අඩිය ගහගෙන ඒ අර්බුදවලට මුහුණ දුන්නා. ඒ නිවැරදිභාවය නිසා එතුමා පසුව දිගින් දිගටම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රධාන පෙළේ නායකත්වයක් ලැබීමට සුදුසුකම් ලබා කටයුතු කළා. චන්ද්‍රිකා මැතිනිය ජනාධිපති වූ අවස්ථාවේ එතුමා ආගමති වූ අවස්ථාවේ චන්ද්‍රිකා මැතිනිය ගෙන ගිය ප්‍රතිගාමි ආර්ථික ප්‍රසංස්කරණ පිළිබඳව විශාල කම්පනයන් නැතිවෙමින් තිබුණු වෙලාවක් එය එදායේ අපේ එක්සත් ජනතා නිදහස් සන්ධානය තුළ ඒ කම්පනයන් අතර ජීවත් වූ අපේ රත්නසිරි වික්‍රමනායක මැතිතුමා සමග මේ වතු පුද්ගලිකකරණය කිරීමේ ක්‍රියාදාමය ආරම්භ කළ එක්සත් ජාතික පක්ෂය. ඉන් පසුව ඒ ක්‍රියාදාමය තවත් දිග්ගස්සා එය තවත් අවුරුදු 50කට ඒ වතු පුද්ගලිකකරණයෙහි රැඳවීමට ජනාධිපතිතුමිය ඒ වෙලාවේ ගත්තු තීරණය ක්‍රියාවට නැගීමේ විශාල ආසීරු කාරණාවට මුණ දුන්නේ රත්නසිරි වික්‍රමනායක මැතිතුමා. මම හිතන්නේ ඒ තමයි එතුමාගේ ජීවිත කාලයේ දේශපාලන අඳුරු සමය, එතුමාගේ හිතෙන් දුක් විඳපු කාලය. නමුත් එතුමාට නැවතත් මහින්ද රාජපක්ෂ මැතිතුමා යටතේ නැවතත් අගමැති ධූරය ලබා ගන්නට හැකි වී රාජ්‍ය සම්පත් පුද්ගලිකරණය නොකිරීමේ තීරණයක් ගනු ලැබීමත් පුද්ගලිකරණය කරනු ලැබූ යම් යම් දේපළ නැවතත් රජයට ජනතාවට අත්පත් කරදීමත් ප්‍රතිපත්තියක් හැටියට මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ කාලයේ ගනු ලැබූ තීරණය නිසා මම හිතන්නේ රත්නසිරි වික්‍රමනායක මැතිතුමා එතුමාගේ අගමැතිවරයා හැටියට පුනර්ජීවනයක් ලැබුවා ය කියා මා විශ්වාස කරනවා. ඒ බව එතුමා සමග අපට තිබුණා වූ සම්බන්ධතා තුළ ඒ අවධිවල අපි ඒ වෙච්ච වෙනස් වීම් දැක්කා. එතුමා අවධි තුනක් කරහා ගමන් කළා. එතුමාගේ චරිතය එක් අවස්ථාවක 1956 පෙරළියත් සමග යටත් විජිත විප්ලවයේ ඉදිරි මාවත හැටියට 1970 කලාව. ඉන් පසුව චන්ද්‍රිකා මැතිනියගේ සමයේ එය විශාල ආපසු ගමනකට හේතු කාලය 77 ආරම්භ වෙච්ච ඒ නියෝ ලිබරල් වාදී ප්‍රසංස්කරණවල ප්‍රතිගාමිත්වයේ කාල පරිච්ඡේදය තුළත් එය වැළඳගත්තු චන්ද්‍රිකා මැතිනියගේ ආගමැති හැටියට විඳින්නට මුහුණ දෙන්නට වෙච්ච ඒ අසීරු තමන්ගේ හෘද සාක්ෂියට සම්පූර්ණයෙන්ම පටහැනි වූ ක්‍රියාදාමයක නිරත වෙන්නට එතුමාට සිද්ධ වෙච්ච කාලයකුත් තිබුණා. ඊළඟට මම මගේ කතාව අවසන් කරන බලාපොරොත්තු වෙන්නේ දේශපාලනයේ එකම අර්ථය එතුමා දැක්කේ දේශ ප්‍රේමීත්වය. ඒ වගේම ජාත්‍යන්තර සන්දර්භය තුළ අපි නවීනත්වයකට ආ යුතු ගමන මේවා ඔක්කොම එතුමා එකිනෙකට සම්බන්ධව දැක්කා. ඒ නිසා එතුමා ජනතාවාදී ජාතික සංවර්ධනයේ මාවත එතුමාගේ දේශපාලන හැටියට එතුමාගේ භාවිතයනුත් එතුමාගේ භාෂණයනුත් අපි දැක්කා. ඉතාමත්ම චතුර වාග් ශිල්පියක් හැකියාවක් ඇති
කෙනෙක් හැටියට එතුමා බොහෝ තරුණ මන්ත්‍රීවරුන්ට ආදර්ශයක් වගේම ආශිර්වාදයක් ලබා දුන්නා. එතුමාගේ කීර්තිමත් දේශපාලන ජීවිතය හැමදාම අපට මහ පොළොවට කෙලින්ම සම්බන්ධ වෙච්ච ජන ජීවිතයේ සාමාන්‍ය ජන උරුව ජන ශෛලිය එතුමාගේ ක්‍රියාකාරීත්වයට එතුමාගේ චාම්බවට එතුමාගේ සරල ජීවිතයට එකතු කරා. ප්ලේටෝ කිව්ව වාක්‍යයක් තිබුණා, ඔහුගේ චින්තනයේ ජනනායකයන් නිරන්තරයෙන්ම වස්තු නොමැති ව්‍යාපාර සම්බන්ධකම් නොමැති අය විය යුතුයි. වස්තුව නොමැති ව්‍යාපාර සම්බන්ධකම් නොමැති අය විය ජනනායකයන්. ඒ තමයි ප්ලේටෝගේ රාජ්‍ය පාලකයා පිළිබඳව තියුණු අදහස. එය අපි අපේ රත්නසිරි වික්‍රමනායක මහතා වස්තුවකට උරුමකම් ඇතුව දේශපාලනයට ආපු කෙනෙක්. ඒ වස්තුව ක්‍රමයෙන් හීන වී ගියා. ඔහු ව්‍යාපාරික ලෝකයක් හෝ වස්තු සම්භාරයක් ගොඩනැගීමෙහි කිසියම්ම ලෙස නැමුරු නොවූ නායකයෙක් හැටියට තවත් ආදර්ශයක් අපට දී තිබෙනවා. අපේ පැරණි පරම්පරාවේ නායකයන්ගේ තිබුණු ඒ ගුණය එතුමා තුළින් අලුත් පරම්පරාවට ලබා දී තිබෙනවා කියා මා විශ්වාස කරනවා. අවසාන වශයෙන් අපගේ පක්ෂයේ සංවේගය අපි මේ අවස්ථාවේදී පළ කරනවා. අපි අනිකුත් සියලුම අපේ එකපද විපක්ෂයේ අදහස් පළ කර අපේ නායකයන්ගේ අදහස් සමඟ අපි එකතු වෙනවා. එම පවුලේ රත්නසිරි වික්‍රමනායක මහතාගේ ආදරණීය බිරිඳ වූ එම වික්‍රමනායක මහත්මියටත් දරුවන් තිදෙනාටත් විශේෂයෙන්ම අපි සමග මේ පාර්ලිමේන්තුවේ කටයුතු කරන එතුමාගේ ආදර්ශය අනුව ජීවත් වෙන්නට දේශපාලනයේ නියැලෙන්නට තීන්දු කර අප සමග ඉන්න විදුරු වික්‍රමනායක මැතිතුමාටත් අපගේ පක්ෂයේත් එකපද විපක්ෂයේත් සංවේගය මේ අවස්ථාවේ පළ කරමින් රත්නසිරි වික්‍රමනායක චරිතයට අපේ ගෞරවනීය ප්‍රණාමය නමස්කාරය වේවා කියමින් මගේ වචනය අමාරු. ස්තුති. මේ අවස්ථාවේදී 1:30 දක්වා දිවා භෝජනය සඳහා සභාවේ කටයුතු අත්හිටිනු ඇත.